අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙන ඔබ සෑම කෙනෙක්ම නැවතත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මුල් ක්‍රියා සභාවේ දකින්න ලැබෙන ඉතාම විශේෂ ලක්ෂණයක් තමයි ඒ සභාවේ හිටපු අය ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 42 සිට 47 කියන කොටස තුල විස්තර වෙන පරිදි ඔවුන් එකට සිටිමින් ගැලවීම ලැබපු අය එකට එකතු වෙලා ඉඳිමින් ඔවුන් සතු දේවල් ඔවුන් සතු ගොඩක් දේවල් පොදුවේ තබාගෙන එකට ජීවත් වුණා කියලා එහි විස්තර වෙනවා. දේවල් පොදුවේ තබා ගත්තා ඒ වගේම තමන් සතු දේවල් බෙදා ගත්තා. මෙන්න මේ ක්‍රියාපොතේ විස්තර වන සභාවේ තිබුණු මේ විශේෂ ලක්ෂණය ඒක ගොඩ නැගින්නට අවශ්‍ය කරන පසුබිම මොකද්ද? කොහොමද ඒ ක්‍රියා පොතේ විස්තර වෙන මේ මුල් අවධියේ ගැළවීම ලැබු කිතුනුවන් එහෙම තමන් සතු දේවල් ඔක්කොම පොදුවේ තියාගත්තේ කොහොමද තමන් සතු දේවල් බෙදා හදාගත්තේ කොහොමද අපිට මේ කාලේ එහෙම කරන්න අපහසු වෙලා තියෙන්නේ ඇයි ඒතකොට මුල් සභාවේ තිබුණු ඒ දේ අද කාලේ අපිට කරන්න පුළුවන් ද බැරිද කියන මෙන්න මේ කාරණා පිළිබඳව මුල් ක්‍රියා සභාව තුල හිටපු ඒ කිතුනුවන්ගේ ක්‍රියාවන් ඇසුරු කරගෙන අපි අද කරුණු විමසලා බලමු. ඒ වගේම ඔබට සබත් දවසේ දේව මෙහියත් එක්ක ඒ දවසේ নমස්කාරය සමග එකතු වෙන්න ඔබ කැමැත්තෙන් ඉන්නවනම් මේ වීඩියෝ එකට යටින් තිබෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් වලින් ඒ WhatsApp කණ්ඩායම් වලට එකතු වෙලා ඔබට සබත් දවසේ নমස්කාරයත් එක්ක එකතු වීමේ හැකියාව තිබෙනවා. මේ වෙලාවේ අපි ක්‍රියාපොතේ සභාව ඇසුරෙන් මේ කියපු පොදුවේ තබා ගැනීම එදා සහ අද අපි කොහොමද ගලපා ගන්න කියන එක ගැන මේ වෙලාවේ විමසලා බලමු. ජේසුස් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේ වැඩ වාසය කරපු දේව මාලිගාව තිබුණා. පසුව ඒක ඊශ්‍රායෙල් උරුමගේ විවිධ වැරදි නිසා දේව මාලිගාව තුල දෙවියන් වහන්සේගේ මහිමය නැති වෙලා ගියා. ඉන්පසුව ජේසුස් වහන්සේ ඇවිල්ලා කිව්වා උන්වහන්සේව අදහා ගන්න මේ පිරිස එකතු වෙන තැන තමයි මගේ සභාව. මං ඒ මැද්දේ වැඩ වාසය කරනවා කියලා උන්වහන්සේ කිව්වා. මගේ නාමයෙන් එකතු වෙන පිරිස මැද තමයි මගේ වාසය සිදු වෙන්නේ කියලා උන්වහන්සේ කිව්වා. දැන් නුඹලා තමයි එම දේව මාලිගාව. ඉතින් ඒ කියපු විදිහට එදා යෙරුසලමේ සහ ඊශ්‍රායලයේ අනෙකුත් ප්‍රදේශවල ගැලවීම ලැබපු අය එකට එකතු වෙලා යාඥා කරන්නටත් රොටි කඩන්නටත් ඔවුන් එකට එකතු වෙලා ක්‍රියා කරන්න පටන් ගත්තා. මෙන්න මේ සියලු දේවල් වල ආරම්භය තමයි ක්‍රියාපොතේ විස්තර වෙන්නේ. ක්‍රියාපොතේ මේ පිරිස එකතු වුණු තැන තමයි ක්‍රියාපොතේ සභාව විදිහට අපි හඳුන්වන්නේ. මෙහි මේ සෙනගගේ එකතුව එතන විශේෂ ගොඩනැගිල්ලක් හෝ එහෙම පල්ලිය කියන සංකල්පයක් ඔවුන්ට තිබුණ නැහැ. සභාව කියලා අමුතු සංකල්පයක් ඔවුන්ට තිබුණ නැහැ. නමුත් ඔවුන් ගැලවීම ලැබපු අය එකට එකතු වෙලා කාලා බීලා තමන් සතු දේවල් බෙදා හදාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ පිරිසගේ එකතුව තමයි මුල් ක්‍රියා සභාවේ මුල් ක්‍රියා සභාව විදිහට අපි හඳුන්වන්නේ. ඒකේ තිබුණු විශේෂම ලක්ෂණයක් ගැන තමයි මේ අපි අද බලන්න යන්නේ. ඒක තමයි පොදුවේ තියාගත්තා දේවල් බෙදා හදාගත්තා. තිබුණු අය දේවල් අනිත් අයත් එක්ක බෙදාගෙන පොදුවේ තියාගන්න කැමති වුණා. කොහොමද ඒගොල්ලෝ පොදුවේ මේවා තියාගත්තේ? දැන් ඇත්තටම අපිට පොදුවේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්ද? ලෝකේ තුලත් අපි දකිනවා සමහර දේවල් පොදුවේ පාවිච්චි කරන පරිහරණය වෙන පොදු මාර්ග පද්ධති තියෙන පොදු ප්‍රවාහනයේ තියෙන පොදු අධ්‍යාපන ආයතන පොදු දේවල් ගොඩක් තියෙනවා. ගමේ තියෙන පොදු දේවල් පොදු ලිඳ තියෙනවා. ඉතින් පොදු දේවල් ගොඩක් අපි පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ක්‍රියාපොතේ විශේෂත්වය මේ ඒ පොදුවේ අපිට මේ අපි දන්න කියන මේ පොදු දේවල් වලට අමතරව ඔවුන් ගොඩක් දේවල් තමන්ගේ පෞද්ගලික දේවල් පවා පොදුවේ තබාගත්ත පරිහරණය කළා. එතකොට නැති අයටත් ඒව පරිහරණය කරන්න අවස්ථාව ලැබුණා. පොදුවේ තියාගත්තා.
එතකොට අද හැබැයි අපිට කිතුණුවන් වශයෙන් අපිට ගොඩක් දේවල් පොදුවේ පරිහරණය කරන්න අපි ළඟ තියෙන දේවල් බෙදා හදා ගැනීමේ ලොකු ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා. දැන් ක්‍රියාපොත අධ්‍යයනය කරනකොට අපිට පේනවා ක්‍රියාපොතේ මේ විදිහට තමයි ඒ සෙනග එකට ජීවත් වුනේ. ඔවුන් ළඟ තිබුණු දේවල් සමහර විකුණලා නැති අය එක්ක බෙදාගත්තා. තමන් ළඟ වැඩිපුර කෑම බීම තිබුණා නම් ඒව අනිත් අයත් එක්ක බෙදාගත්තා. තමන් ළඟ තියෙන අනෙකුත් ද්‍රව්‍යමය දේවල් මිනිස්යන්ට අවශ්‍ය කරන ප්‍රයෝජනවත් දේවල් ඒ දේවල් පොදුවේ තියාගත්තා. අපිට පොදුවේ තියා ගැනීම අපහසු දෙයක් බවට පත් වෙලා තියෙනවා. බෙදා ගැනීම කියද්දිම අපිට ටිකක් අපහසු ගතියක් අපේ මනසට පැමිණෙනවා. කිතුණු ස්වභාවය ඇත්තටම දේවල් පොදුවේ තියා ගන්නවද මේ කාලේ? දැන් ලෝකේ අනිත් මිනිස්සු ගැන කෙසේ වෙතත් කිතුණුවන් පවා තමන් ළඟ තියෙන දේවල් බෙදා හදා ගැනීම ඔවුන්ට අපහසු වෙලා තියෙනවා. අපි හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි අද බලන්න යන්නේ කොහොමද එහෙනම් ක්‍රියාපොතේ විස්තර වෙන මේ පිරිස තමන් ළඟ තියෙන දේවල් බෙදා හදාගත්තේ? ඇයි ඒක අපිට කරන්න අමාරු? ඔවුන් තුල තිබුණු විශේෂ ගුණාංග ඔවුන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් මොනවද? ක්‍රියාපොත කියවනකොට අපිට දකින්න ලැබෙන්නේ ඔවුන් මේක පොදුවේ තියාගත්ත කියන කාරණේ විතරයි. හැබැයි මේට පිටුපස අපි විසින් දැනගත යුතු ගොඩක් දේවල් මෙහි තිබෙනවා. දැන් ක්‍රියා දෙකේ 44 වගේ බලනකොට එහි විස්තර වෙනවා. අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත් හොය ඔවුහු තමුන්ගේ ගම්බිම් සහ දේපල විකුණා එකිනෙකාට උවමනාව තිබුණු හැටියට සියල්ල බෙදා දුන්නෝය. තවද ඔවුහු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේවමාලිගාවේ සිටමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියනුත් අවංක සිතනුත් කෑමකමින් දෙවියන් වහන්සට සූති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදවන ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය. මෙන්න මේ විදිහට තමයි මුල් සෙනග කිතුණු සෙනග ජීවත් වුණා කියලා කියන්නේ. අද අපි බලන්න යන්නේ මෙන්න මේ කියපු බෙදා හදා ගැනීම කොහොමද කළේ. මේකේ ලියලා තියෙන්නේ මේගොල්ලෝ බෙදා ගත්තා කියන එක. දැන් බෙදා ගන්න නම් ඔවුන් දැනගන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් මුල් කිතුණු සභාවේ නායකයන් විසින් ඔවුන්ට කියලා දුන්නා. අන්න ඒ දේවල් අද අපි ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොනවද දැනගන්න ඕන දේවල්? දේවල් පොදුවේ තියාගනිද්දී බෙදා හදාගනිද්දී අපි මොනවද දැනගන්න ඕන? දැන් පොදුවේ බෙදා හදාගෙන දේවල් තියාගන්නකොට එකක් තමයි අපි සතු දේවල් අපිට අයිති දේවල් අපි අනිත් අයත් එක්ක හුවමාරු කරගන්නවා. අපිට අයිතිදී අනිත් අයත් එක්ක බෙදා ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ක්‍රියාවේ ඊළඟ පැත්ත තමයි අනිත් අය සතු දේවලුත් අපි පාවිච්චි කරනවා. මෙන්න මේ දෙකම මෙතෙන්ට අන්තර්ගතයි. එතකොට මේ දෙක පිළිබඳවම අපි විමසිලිමත් වෙන්න අවශ්‍යයි. මේ දෙක සම්බන්ධයෙන් අපි අවබෝධයකින් යුක්තව කටයුතු කරනවාද කියන එක බලන්න ඕන. මෙච්චර කල් අපි කටයුතු කළේ කොහොමද? අපි ළඟ තියෙන දේවල් බෙදා හදා ගැනීම පොඩ්ඩක් අපි පැත්තක තියමුකෝ. ඊළඟ කාරණේ ගන්න අනිත් අය සතු දේවල් අපි පරිහරණය කිරීම කියන කාරණේ ගන්න. අපි මෙච්චර කාලයක් අපි ගොඩාක් දේවල් අන්සතු දේවල් පරිහරණය කරලා තියෙනවා. ඒක අපි පොඩි කාලේ ඉඳලම පොඩි කාලේ ඉස්කෝලෙට ගියාම මකන කෑල්ල ඉඳලම පැන්සලේ ඉඳලම ඊට පස්සේ අහල පහල ගෙවල් දොරවල් අය එක්ක දේවල් බෙදා හදා ගැනීම ඉඳලම සභාව ඇතුලේ මේ දක්වාම අපි ගොඩක් දේවල් අනිත් අයගේ දේවල් පරිහරණය කරලා තියෙනවා. එතකොට අපි පොඩි කාලේ ඉඳලම අනිත් අය සතු දේවල් පරිහරණය කරනකොට ඒක කොහොමද අපි පරිහරණය කළේ? ඒක ඇත්තටම ඒ දේ ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ඒ අපි පාවිච්චි කරන දෙයට නිසි වටිනකම එහි තේරුම් අරගෙන ඒ අනුව ඒවා ඒ පුද්ගලයාට නැවත නිසි පරිදි ඒක නැවත පරිහරණය කරන්න පුළුවන් විදිහට අපි පාවිච්චි කරලා තියනවද කියන එක අපි බලන්න ඕන. ඒක තමයි පළවෙනිම දේ. දැන් අපිට ඉස්සෙල්ලාම කොහොමත් පරිහරණය කරන්න වෙන්නේ පාවිච්චි කරන්න වෙන්නේ අන්සතු දේවල්. දෙවියන් වහන්සේ වුණත් දැන් බයිබලයේ කියන විදිහට අපි ඒක පහුගිය දවසකත් බැලුවා අර ලූක් පොතේ එක තැනක විස්තර වෙනවා අවිශ්වාස ගබඩාකාරය පිළිබඳව. ඒකේ විස්තර වෙනවා අන්සතු දේ හරියට රැකගත්තේ නැති කෙනෙක් ගැන විශ්වාසය තියන්න අමාරුයි.
දැන් අන්සතුදී හරියට පරිහරණය කළේ නැත්නම් යම් කෙනෙක් එයාට දෙවියන් වහන්සේ එයාටම කියලා දෙයක් දෙනවද කියන කාරණය තමයි ඒ ලූක් පොතේ ජේසුස් වහන්සේ මතු කරලා දක්වන්නේ හැමෝටම ඉස්සෙල්ලම අපිටම කියලා දේවල් ලැබෙන එකක් නැහැ අපිටම කියලා වස්තුවක් අපිටම කියලා දේවල් මුලින්ම ලැබෙන්නේ නැහැ අපි හැමෝටම මුලින් පාවිච්චි කරන්න වෙන්නේ අනිත් අයට අයිති දේවල් දැන් මේක විස්තර වෙනවා ලූක් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ අන්සතු දේ ගැන විශ්වාස ව නොසිටි කෙනෙක් ගැන මේ විස්තර වෙන්නේ ලූක් 16 10 ඉඳලා අපි පහළට බලමු ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටි ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටි එබැවින් නුඹලා අධාර්මික වස්තුව ගැන විශ්වාසව නොසිටියානම් සැබෑ වූ වස්තුව නුඹලාට බාර දෙන්නේ කවුද අනිකෙකුගේ දේ ගැන නුඹලා විශ්වාසව නොසිටියානම් නුඹලාගේම දේ නුඹලාට දෙන්නේ කවුද ඒකේ විස්තර වෙනවා අනිත් අයගේ දේවල් පිළිබඳව අපි විශ්වාසවන්තව සිටියේ නැත්නම් අපිටම කියලා දෙයක් දෙවියන් වහන්සේ දෙයිද කියන එක තමයි මේ විස්තර වෙන්නේ. අපි හැමෝටම මේ දේට අත්දකින්න සිදු වෙනවා. ඉස්සෙල්ලම අපිටම කියලා දේවල් ලැබෙන්නේ නැහැ ගොඩක් අවස්ථාවල. ඒ අපිට මුලින් සමහර විට වෙන කෙනෙක් පාවිච්චි කරපු දෙයක් වෙන කෙනෙක්ට අයිති දෙයක් පාවිච්චි කරලා ඒකෙන් හුරු පුරුදු වෙලා ඒ තුලින් තමයි අපිටම කියලා දෙයක් දෙවියන් වහන්සේ පසු කාලීනව ගොඩනගලා දෙන්නේ. ඉතින් අන්සතු දේ පාවිච්චි කරද්දී අපි ඒකට සාධාරණ විදිහට කරන්නට අපගේ සිත් යොමු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මොකක්ද? අපි මේ තැනදී අවිශ්වාසවන්තව කටයුතු කළොත් දෙවියන් වහන්සේ අපිටම කියලා දේවල් අපිටම දෙයක් ලබා දෙන්නේ නැහැ එක පැත්තක්. අනිත් දේ තමයි මේ පොදුවේ දේවල් බෙදා හදාගෙන සිටීම කියන එක ගැන අපිට කතා කරන්නවත් බැරි වෙනවා. ඒකට හේතුව අපි අන් අයට අදාළ දේ අන් අයට අයිති දේ හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් එතකොට අනිත් අය කැමති වෙන්නේ නැහැ අපිත් එක්ක දේවල් බෙදා ගන්න. අපිත් එක්ක දේවල් හුවමාරු කරගන්න. ඔවුන් සතු දේවල් අපි පරිහරණය කරනවට ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව අපිට අවශ්‍යතාවයක් තිබුණා කියලා හිතන්න අහලපහල ගෙදරකින් අපි යම් දෙයක් ඉල්ලගෙන ආවා කියලා හිතන්න අපේ ගෙදර උදැල්ලක් නැත්තම් අපි ගිහිල්ලා අහලපහල ගෙදරකින් උදැල්ලක් ඉල්ලගෙන ආවා. හැබැයි අපි ඒක හවසට ආයේ ගිහින් දෙනකොට ඒක උදැල්ලේ මිට ගලවලා කඩලා උදැල්ලේ තලේ මොට්ට කරලා ඒක තැලිලා ගිහිල්ලා දුන්නොත් ආයේ දවසක් ඒක අපිට ඉල්ල ගන්න පුළුවන් වේද? එයා කැමති වේද ආයසරයක් ඒක බෙදා හදා ගන්න? ඉතින් අපි හැමතිස්සෙම බලන්න ඕන අපි ගත්ත දේ හරියට පරිහරණය කළාද? ඒක ආයසරයක් මේ එයාට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමින් යහපත් විදිහට තියනවද කියන එක අපි හැමතිස්සෙම බලන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ පොදුවේ තබා ගැනීම කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රියාපොතේ මෙන්න මේ මුල් ස්වභාවයේ අය පොදුවේ තබා ගැනීම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු බවක් අපිට පේනවා. එහෙම නැත්නම් මේගොල්ලන්ට මේක කරන්න බෑ. ඒගොල්ලෝ ගොඩාක් දේවල් පොදුවේ තියාගත්තා. මේ අවබෝධය නැති වුණොත් මේ කියන්නේ එක පැත්තක් ගැන. එක පැත්තක් තමයි අපි අන්සතු දේ පාවිච්චි කරන්නේ කොහොමද? ඒක තමයි එක පැත්තක්. අනිත් පැත්ත තමයි අපි සතු දේවල් බෙදා හදා ගන්න සිතක් අපිට තියෙන්න ඕන. මේ දෙකම නිසි ලෙස තේරුම් අරගෙන ක්‍රියා කරද්දී තමයි පොදුවේ තියාගන්න බෙදා හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගැන අවබෝධයක් නැති සමාජයක අපි බෙදා හදාගන්න පොදුවේ තියාගන්න ගියට වැඩක් නැහැ. දැන් ලංකාව තුළ විශේෂයෙන්ම මේ පොදු දේවල් වලට සිදු වෙලා තියෙන අන්නේ එකයි. දැන් පොදු බස් නැවතුම් පොළවල් තියෙන, පොදු මාර්ග තියෙන, පොදු ප්‍රවාහන බස් රථ තියෙනවා. ඒ පොදු දේවල් වලට ඇත්තටම ලංකාව ඇතුළේ නිකන් කල්පනා කරලත් බලන්නකෝ සිදු වෙලා තියෙන දේවල්. පොදු දේවල් ඉතා ඉක්මනින් විනාශයට යනවා. පොදු දේවල් හරියට පරිහරණය කරන්නේ නැහැ. පොදු බස් එකක් ගත්තොත් ඒක බ්ලේඩ් වලින් කපලා පෑන් වලින් කුරුටු ගාලා ඒක මේ ගොඩාක් වැරදි විදිහට පරිහරණය කරලා තියෙනවා. දැන් මේ පොදු දේ හරියට පරිහරණය කරන්න අවබෝධයක් නොමැති සමාජයක් තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි කිතුණුවන් වශයෙන් අපි පොදු දේවල් නිසි ලෙස පාවිච්චි කරන්න
අපි යම් කෙනෙක්ගෙන් දෙයක් අරගන්නව නම් යම් කෙනෙක් අපිත් එක්ක දෙයක් බෙදා හදා ගන්නව නම් ඒ වෙලාවේ ඒ බෙදා ගන්න දේට සාධාරණ විදිහට ඒ කෙනාගේ හිතට මේ මේ ඒ පාවිච්චි කිරීම ගැන අප්‍රසාදයක් ඇති නොවන ආකාරයෙන් ඒ පාවිච්චි කිරීමට අපේ සිත සූදානම් කර ගන්නොත් ඒ පිළිබඳව දැනුවත් වීමක් අවබෝධයට පත්වීමක් අපිට අත්‍යවශ්‍යම වෙනවා. එහෙම නැත්තම් මේ වැඩේ අපිට කරන්න බෑ. අපි ඉදිරියේදී අපි සභාවන් වල සිටින අය ඔයාලා විවිධ සභාවන් වලට යනවා. ඉතින් ඔයාලට එකට එකතුමුතු වෙලා වැඩ කරන්න සිදු වෙනවා ඉදිරියේදී. ඔයාලට දේවල් මේ එක විවිධ සමාජ එක එක සංවිධාන මේවා සභාවන් ඇතුලේ සිදු වෙන විවිධ ක්‍රියාකාරකම් වලදී මේ තැන්වල ඔයාලා සතු දේවල් බෙදා හදාගෙන පොදු ගමනක් යන්න වෙනවා. හැබැයි ඔයා මේ අවබෝධය නැත්තම් ඔබට ඒ පොදු ගමන යන්න බෑ. පොදුවේ දේවල් තියාගන්න බෑ. ඒ නිසා පළවෙනිම දේ ඔයාට ඉස්සෙල්ලම ගොඩක් වෙලාවල් වලට පාවිච්චි කරන්න සිදු වෙනව අන් සතු දේවල්. ඒ වෙලාවේදී ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න ඕන අන් සතු දේ ඔබ හරියට රැක්කද කියන එක ගැන. දැන් යෝසෙප්ගේ ජීවිත කතාව දකිද්දී අපිට පේනවා එයා අන් සතු දේ හොඳට රැක බලාගෙන සේවය කරගෙන හිටපු කාලයක් තිබුණා. එයා පොතිපර් කියන ඇමතිවරයාගේ නිවසට වහල් සේවයට විකුණනු ලබනවා. හැබැයි එයා පොතිපර් කියන ඇමතිවරයාගේ නිවසේ තමන්ට බාර දුන්න සියලු දේවල් නිසි ලෙස පරිහරණය කළා. ඒවාට හරියට ගණන් දුන්නා. ඒවා හොඳින් පරිහරණය කළා, පාලනය කරගෙන ගියපු නිසා අන්සතු දේවල් මේවා. එයා එතන රැකියාවකට ගියේ, එයා එතන වහල් සේවයකට විකුණලා දැම්මා. එයා කැමැත්තෙන් ආපු තැනකුත් නෙමෙයි. ඒ වුණත් ඔහු මොකද්ද කළේ? අන්සතු දේ හරියට පරිහරණය කළා. ඒ නිසා ඒ ගෙදර අයිතිකාරයා ස්වාමියා ඔහු ගැන ඉතා ප්‍රසන්න වුණා. ඔහුට තව තව වගකීම්, තව තව නිවසේ සියලු දේවල් ඔහුට බාර දුන්නා. ඉතින් ඔහු ඒක වැරදි විදිහට අපයෝජනය කළේ නැහැ. තමන්ට බාර දුන්නු ස්වාමියාගේ සිත බිඳෙන විදිහට ක්‍රියා කළේ නැහැ. ඒ කතාව කියවල බලන්න. අන් සතු දේ ඔහු රැක්කා. ඒ වගේම ඔහු මිසරයට ගියාට පස්සෙත් එහෙමයි. මිසරේ ඔහුගේ රාජ්‍ය සේවය බිහි වෙන්නේ මිසරයට උදව් කරන්න. අන් සතු දේ තමයි ගොඩනැගුවේ. ඒ තුලින් තමයි ඔහු ආශිර්වාද ලැබුවේ. ඉතින් අන් සතු දේවල් ගොඩනගෙන රැකගන්න, පරිහරණය කරන හැම මොහොතකම අපි ඒව ගැන වග කියන්න අවශ්‍යයි. මේ අන් සතු දේවල් රැක ගැනීම ගැන ඉතාම ලස්සන කතාවක් විස්තර වෙනවා. ලොත්ගේ කතාව. එක කාලෙක සදොම සහ ගොමෝරාව කියන නගරවල පාපය නිසා දෙවියන් වහන්සේ මේ නගර දවා අලු කරන්න විනිශ්චයක් ගේන්න කටයුතු කළා. ඒ වෙලාවේ ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක කතා කරද්දී දෙවියන් වහන්සේගෙන් ආබ්‍රහම් ඉල්ලා සිටියා, මේ නගරේ එක ධර්මිෂ්ඨ මිනිසෙක් හෝ සිටියොත් ඔබ ඔහුට රැකවරණය දෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කිව්වා, යම් ධර්මිෂ්ඨ අයෙක් සිටිනවා නම් මම ඔවුන්ට රැකවරණය දෙනවා. මේ නගරවල පාපේ විනිශ්චය කරනවා. ඒ වුණාට ධර්මිෂ්ඨෙක් සිටියොත් මම ඔහුට රැකවරණය දෙනවා කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ඒ අනුව දෙවියන් වහන්සේගේ දූතයන් දෙදෙනෙක් මේ සදොම ගොමෝරාව කියන මේ නගරවලට ගමන් කළා. එහි ලොත්ගේ නිවස වෙතට එම දේවදූතයන් දෙදෙනා පැමුණුණා. දේවදූතයෝ කියලා ඔවුන් අඳුර ගන්න බෑ. සාමාන්‍ය මිනිසයන් දෙන්නෙක් විදිහට තමයි ලොත්ගේ නිවසට මේ දේවදූතයෝ දෙන්න පැමුණුනේ. ඒ වෙලාවේ හවස් වෙලා තිබුණා. ඉතින් ලොත් මේ දෙන්නට කිව්වා, දැන් ඔබ මේ නගරේ එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා. මේ නගරේ එච්චර හොඳ තැනක් නෙමෙයි. ඒ නිසා අද රෑ අපේ ගෙදර නිවාඩු අරගෙන නතර වෙලා හෙට උදේම ගමන පිටත්වල යන්න කියලා ලොත් මේ දෙන්නට කිව්වා. ඉතින් මේ දෙන්න අදිමදි කරලා, හරි කමක් නැහැ ඔබ කියනවනම් අපි මේ ගෙදර නතර වෙලා යන්නම් කියලා ඒ තැනට ආවා. ඉතින් ඔහොම රෑ ගත වීගෙන යද්දී නගරේ හිටපු අර මේ දුර්ජන මිනිස්සු රසක් ඇවිල්ලා ඔවුන්ට ආරංචි වුණා. ලොත්ගේ නිවසේ පිටස්තර මිනිසු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඔවුන්ව අරගෙන ඒ සදොමේ තිබුණු අපවිත්‍ර පාපයන් වල හැටියට වැරදි පාපයකට ඇදලා ගන්න ඔවුන් සමග මේ වැරදි ක්‍රියාවන් කරමින් ඔවුන් සමග පාපේ නිරත වෙන්න ඒ මිනිසයන් දෙන්නව අපිට දෙන්න කියලා ලොත්ගෙන් මේ දුර්ජන මිනිසයන් ඇවිල්ලා ඉල්ලලා සිටියා.
හැබැයි ඒ වෙලාවේ ලොත් මොකද කරන්නේ ලොත් ඔවුන්ට කතා කරලා කියනවා එහෙම කරන්න එපා මේගොල්ලෝ මගේ නිවසට ආපු අය මං ඒගොල්ලන්ට රැකවරණය දෙන්න පොරොන්දු වුණා ඒගොල්ලෝ සතු දේවල් ඔවුන්ගේ ජීවිත ගැන මම වගකීම දැන් අරගෙන තියනවා ඒ නිසා ඔවුන්ගේ ජීවිතවලට හානියක් පැමිණීම සුදුසු දෙයක් නෙමෙයි නමුත් මගේ ගාව ඉන්නවා තාම විවාහපත් නොවුන දියණියන් දෙදෙනෙක් මම ඔවුන්ව නුඹලට දෙන්නම් මේ මගේ ගෙදරට ආපු මේ මිනිස්සයන්ට නම් කරදරයක් කරන්න එපා කියලා අයද සිටියා ඒ වෙලාවේ ඒ දුර්ජන මිනිස්සෝ ඒක ඇහුවේ නැ නිවසට පෙරලගෙන ඇවිල්ලා ඒ මිනිස්යන්ව ඇදගෙන යන්න කටයුතු කිරීමේදී තමයි දැනගන්න ලැබුණේ මේ ඉන්නේ දේවදූතයන් දෙදෙනෙක් දෙවියන් වහන්සේගේ විනිශ්චය රැගෙන ආපු දෙදෙනෙක් කියලා ඒ දුර්ජනයන්ට දැනගන්න ලැබුණේ ඒ වෙලාවේ හැබැයි ඒ මොහොතේ ඒ දේවදූතයන් දෙදෙනා ලොත්ව රැකගත්තා එදා ආබ්‍රහම් දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡා කරද්දී මොකද කිව්වේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් මේ නගරේ ඉන්නවා ඉතින් පරීක්ෂාවක් තිබුණා ඇත්තටම මේගොල්ලෝ ධර්මිෂ්ඨද කියලා බලන්න ලොත් කියන්නේ ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ද කියලා බලන්න ඔහුට පැමිණි පරීක්ෂාව තමයි ඒක අන් සතු දෙයක් රැක ගැනීම ලොත් මොකද්ද කළේ තමන්ගේ දේවල් පූජා කරලා හෝ තමන්ගේ මේ විවාහපත් නොවුන දියණියන් දෙදෙනා දෙන්නම් කියලා කිව්වා මේ අන්සතු දේ මට රැක ගන්න ඕන මේ මගේ ගෙදරට ආපු දෙන්නෙක් මම යාලට රැකවරණේ දීලා තියනවා ඔවුන්ව මෙහෙම කරන එක හරි නැහැ මගේ නිවස යටට ආපු මේ දෙන්නා මේ අන්සතු දේ මම රැක ගන්න ඔවුන්ගේ ජීවිත ඔවුන් සතු දේවල් නුඹලට විනාශ කරන්න දාන්න මට දෙන්න බෑ නමුත් මගේ ළඟ තියෙන වටිනම දේ මං ඔයාලට දෙන්නම් ඕනනම් කියලා බැගෑපත් වුණා මෙන්න මේ ක්‍රියාවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ස්ථීර වුණා ලොත් කියන්නේ ඇත්තටම ධර්මිෂ්ඨ මිනිස්සෙක් කියලා. එහෙම ඒ ඔප්පු වීමත් සමග ඒ දේවදූතය මොකද කළේ? ලොත්ගේ පවුල සදොමයේ සදොමට පැමිණෙන්නට ගිය ඒ ගින්නෙන් පැමිණි විනාශයෙන් ඔවුන් පිටතට රැගෙන ආවා. දෙවියන් වහන්සේ ලොත්ගේ ධර්මිෂ්ඨකම විමසල බැලුවේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ලොත් මොකද්ද එතන කරපු ධර්මිෂ්ඨ ක්‍රියාව? ඇත්තට මොකද්ද එයා කළේ? එයා අන්සතු දේ රැකගත්තා. එයා අන්සතු දේ රැකගන්න තමන්ගේ දෙයක් උනත් පූජා කළා දාන්න කැමති වුණා. හරි මගේ දේ නැති වෙලා ගිය දෙන් මේ අන්සතු දේ නැති වෙන්න අන් සතු අයගේ දේවල් විනාශ වෙන මගේ රැකවරණයේ යටතට පැමිණි මේගොල්ලට විනාශයක් වෙන්න ඉඩ දෙන්න බැහැ කියන ඒ සිත ලොත්ට තිබුණා. ඒ තුලින් දෙවියන් වහන්සේ ඔහු ධර්මිෂ්ඨයෙක් ලෙස ගණන් අරගෙන විනාශයෙන් ඔහුව පිටතට කැඳවගෙන එනු ලැබුවා. ඔහුගේ ක්‍රියාව බලන්න තමන් ළඟ තිබුණු තමන්ට අයිති දේ ගැන සිතුවේ නැහැ. තමන් ළඟට පැමිණි අන්සතු දේ රැකගත්තා. මෙන්න මේ සිත අපිට තියෙන්න ඕන. මේ සිත එදා ක්‍රියා පොතේ මේ විස්තර වෙන මේ මුල් සභාවට අයිති මිනිසුන් අතරේ මේ සිත තිබුණු නිසා තමයි ඔවුන්ට අන්සතු දේවල් පාවිච්චි කරන්න ඒව බෙදා හදා ගන්න පුළුවන්කම ලැබුණේ. මේ අවබෝධය ඔවුන්ට නැත්තම් අන්සතු දේ රැක ගැනීම ගැන අවබෝධයක් නැත්තම් මේ සෙනග අතරේ මේ මුල් ක්‍රියා පොතේ විස්තර වෙන මේ කිතුණුවන්ගේ එකමුතුව අතරේ දේවල් බෙදා හදා ගන්න කවදාවත් ඔවුන්ට පුළුවන් වෙන්නේ නැහැ. පළවෙනි වතාවෙම තමන්ට ලැබුණු දෙයක් අන් කෙනෙක්ගේ දෙයක් පාවිච්චි කරන ලැබුණු ගමන්ම ඒක වැරදියට පාවිච්චි කළා නම් එතනින් එහාට ඒ එතන සිත් බිඳීම් ඇති වෙනවා. එතනින් එහාට තවදුරටත් බෙදා හදා ගැනීම කරන්න පුළුවන් දෙයක් නොවන තැනටපත් වෙනවා. දැන් මේක සිදු වෙලා තිබෙන ගොඩාක් කිතුණුවන් අතර මේ දේ සිදු වෙලා තියෙනවා. අහල පහල ගෙවල් දොරවල් අතර මේ දේ සිදු වෙලා තියෙනවා. පවුල ඇතුලේ සහෝදර සහෝදරියන් ඇතුලේ පවුලේ ඥාතීන් අතරත් මේක සිදු වෙලා තියෙනවා. ඉතින් බෙදා ගන්න දේ තව කෙනෙක්ගේ දෙයක් අපි අරගෙන පාවිච්චි කරනවා නම් ඒක හොඳට පරිස්සමෙන් පාවිච්චි කරන්න අපි කල්පනා කරන්න ඕන. එහෙම නැත්නම් එයා ආයසරයක් ඒක අපිත් එක්ක බෙදා ගනීද? බෙදා ගන්න කැමති වේද? එයා බෙදා ගත්තත් අපිත් එක්ක හොඳ හැඟීමකින් දෙක බෙදාගන්නේ. ඒ නිසා බෙදා හදා ගැනීමේ පොදුවේ තබා ගැනීමේ පළවෙනිම කාරණය අන් කෙනෙක්ගේ දෙයක් අපි පරිහරණයට ගත්තොත් ඒ තිබුණට වඩා හොඳ විදිහට ලස්සනට ඒක ඔයා පාවිච්චි කරන්න ගත්තේ මොන හරි ආයුධයක් නම් ඒක හොඳට හෝදලා පිරිසුදු කරලා තිබුණටත් වඩා හොඳට ඔයාට ගෙනihin දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි පොදුවේ තබා ගැනීමේ පළවෙනිම දේ. අන්සතු දේ ආරක්ෂා කරන්න උන හරියට අපේ දෙයක් වගේ. ඒක අනිත් කෙනාගේ තමයි. හැබැයි දැන් මම මේක අරන් ඇවිල්ලා තියෙන මගේ පාවිච්චියට. එහෙමනම් මම ඒ දේ
මගේ අවශ්‍යතාවයට පාවිච්චි කරනවා. හැබැයි ඒක මට පුළුවන් නම් තිබුණට වඩා හොඳට ලස්සනට ඒක පිරිසුදු කරලා දූවිලි පිහලා ඒක ආයසරයක් පිළිගන්වන මොහොතේ ඒ කෙනාගේ හිත සැනසෙන විදිහට මෙයාට දෙයක් දුන්නට බයක් නැහැ කියන හැඟීම මං කැමති ඊළඟ දවසෙත් මොන හරි අවශ්‍ය නම් ඇවිල්ලා මගෙන් ඉල්ලගෙන යන්න කියන ඒ තැනට ඒ සිත එන්න නම් අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරන දේවල් අපි ඒක නිවරදිව පාවිච්චි කළා නැවත ගිහිල්ලා බාර දෙන්න අවශ්‍යයි. නැවත ඒ බාර දුන්නේ නැතත් යම් දේවල් අපි පොදුවේ හුවමාරු කරගෙන ඉන්නව නම් ඒ අයිති කෙනාට එයාගේ හිතේ කොහොමද තියෙන මේ මට අයිති දේ තමයි මම මේ බෙදාගෙන ඉන්නේ කියන හැඟීම තියෙනවා. හැබැයි ඒ බෙදා හදාගෙන තියෙන අතරේ අපි දැක්කොත් ඒක වැරදියට පරිහරණය කරනවා කියලා. එතකොට ඒ කෙනාගේ හිතට ඒක සතුටක් වෙන්නේ නැහැ. බෙදා හදා ගැනීම තවදුරටත් කරන්න යාට හිතෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි දේ විදිහට අපි හැමෝගේම අතින් මෙතෙක්කල් සිදුණු දුර්වලතාවයක් තමයි මේ අපි අද බලන්නේ. ඒක තමයි අපි ගොඩක් අනුන්ගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා. පොඩි කාලේ ඉඳලම මකන කෑල්ලේ පැන්සලේ ඉඳලා මේ දක්වා විවිධ අන්සතු දේවල් අපි ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවල් වල අපි ඒ පාවිච්චි කරපු දෙයට සාධාරණයක් කරලා නැහැ. අපි ඒ පාවිච්චි කරපු දේ නැවත ඒක යහපත් විදිහට අපි ඒක හසුරුවල නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා අපිත් එක්ක දේවල් බෙදා ගන්න ගොඩක් අය අකමැති වෙලා තියෙනවා. ඔබ කිතුණුවන් වශයෙන් මෙන්න මේ දේ අද නිවරදිව වටහා ගන්න. මේකේ ඊළඟ කොටස තමයි අපි සතු දේවල් බෙදා හදා ගැනීමේ සිතක් අපිට තියෙන්න අවශ්‍යයි. අන් අයට හැමදේම නැහැ. හැබැයි අපේ ගාවත් හැමදේම නැති වෙන්න පුළුවන්. අපේ ගාව සමහර දේවල් තියෙනකොට අපි අපේ ගාව තියෙන දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න අපි කැමති වෙන්න ඕන. ජේසුස් වහන්සේ තමන් සතු දේවල් බෙදා හදාගත්තා. දෙවියන් වහන්සේ තමන් සතු දේවල් බෙදා හදාගත්තා. තමන්ගේ එකම පුත්‍රයව ඉතුරු කරගන්න නැතුව අනිත් අයත් එක්ක බෙදාගත්ත කෙනෙක් තමයි දෙවියන් වහන්සේ කියලා කියන්නේ. ජේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ ඉතුරු කරගන්න නැතුව අපිත් එක්ක ඒක බෙදාගත්ත බැවින් අද අපි ගැළවිලා ඉන්නවා. මේ මුළු මැවිල්ල කාටද අයිති? මේ සියලු දේවල් අපේ ජීවිත ප්‍රාණ මේ ඔක්කොම කාටද අයිති? දෙවියන් වහන්සේ. නමුත් උන්වහන්සේගේ මැවිල්ල අද අපිට පරිහරණය කරන්න ඉඩ දීලා තියෙනවා. අපි උන්වහන්සේ කියපු විදිහට හැසිරුණු නිසාද? එහෙම නැහැ. මේ ලෝකය මේ පොළව මේ මැවිල්ල දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. දෙවියන් වහන්සේව අදහන නොඅදහන සියලු දෙනාට පරිහරණය කරන්න. බලන්න දෙවියන් වහන්සේගේ සිත. උන්වහන්සේ තමන්ට අයිති දේ මිනිසුන්ට දීලා පාවිච්චි කරන්න. හැබැයි ඒ මිනිස්සු ඇත්තටම මේ මැවිල්ලට සාධාරණයක් කරනවද? ඇත්තටම මේ මිනිස්සු මැවිල්ල යහපත් විදිහට පරිහරණය කරනවද? එහෙම බවක් පේන්නේ නැහැ. අඩුගානේ මැවුම් කරුවාට මේ අයිති කෙනාට ගෞරවය දෙනවද? ඒ මොනවත් කරන්නේ නැහැ. ඒ වුණාට දෙවියන් වහන්සේ මේ මැවිල්ල මිනිස්යාගෙන් ඉවත් කරගන්නෙත් නැහැ. අදටත් මේ මැවිල්ල පාවිච්චි කරන්න දීලා තියෙනවා. අවසානයේ ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරන දවසක් එනවා අපේ ස්වාමින් වහන්සේ. ඒ වුණාට බලන්න මේ පොළොව පටන් ගැනීම ඉඳලා මේ දක්වා මිනිස්සු මේ පොළොව පරිහරණය කරනවා. දෙවියන් වහන්සේ පිළිගන්නේ නැති මිනිස්සු පවා මේ මැවිල්ලෙන් කනව බොනවා. දෙවියන් වහන්සේ අදහන් නැති, දෙවියන් වහන්සේ මේ හැමදේම නිර්මාණය කළේ නැහැ කියලා කියන අයත් මේ දෙවියන් වහන්සේ මවපු ගස්වල ගෙඩි කන්නේද්ද ඒ මේ පළදා භුක්ති විඳිනවා. මේ පොළොවේ ඉන්නවා, ඒ ඉරේම එළිය ගන්නවා, ඒ වැස්ස අත්විඳිනවා. ඒ හැමදේම දෙවියන් වහන්සේගේ මැවිල්ල ඔවුන් පාවිච්චි කරනවා. හැබැයි ඒකට යුතු ප්‍රතිචාරය මනුෂ්‍යයන් දෙන්නේ නැහැ. මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට ඒ ගෞරවය දෙන්නේ නැහැ. ඒ මවපු දේ පරිහරණය කරන්න මනුෂ්‍යයන්ගේ අතට දුන්න දේ ඔවුන් හරියට පාවිච්චි කරන්නෙත් නැහැ. දැන් බලන්න ලෝකයේ මැවිල්ලේ ඉඳලා අද වන විට මේ මැවිල්ල සෑහෙන විනාශයකට ගිහිල්ලා තියෙනවා. පරිසරය දූෂණය වෙලා, ජලය දූෂණය වෙලා, මේ චක්‍ර අක්‍රිය වෙලා, ඕසෝන් ස්තරය තැනින් තැන පළුදු වෙලා, වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙලා, මේ ගොඩාක් දේවල් මිනිස්යන් මේ මැවිල්ල වැරදියට පරිහරණය කිරීමේ ප්‍රතිඵල. එහෙම වුණා කියලා දෙවියන් වහන්සේ ඒක වැරදියට පරිහරණය කරපු මිනිස්යන්ගෙන් එක සැරේ මේ මැවිල්ල ඉවත් කළා. ඔවුන්ව
පිටතර දැම්මේ නැහැ. දෙවියන් වහන්සේ මොකද්ද කළේ? තාමත් මේක බෙදාගෙන ඉන්නවා. ඒ මිනිස්සු අකීකරු වෙලා යන කාලේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයව තමන්ට ඉතුරු කරගන්න නැතුව බෙදාගත්තා. දෙවියන් වහන්සේ කියලා කියන්නේ තමන් සතු දේවල් සෑහෙන්න බෙදාගත් කෙනෙක්. උන්වහන්සේ මතුවටත් සදාකාලිකවම තමන් සතු දේවල් අපි ඔක්කොමත් එක්ක බෙදා ගන්නවා. උන්වහන්සේ බෙදා හදා ගැනීමේ සිතක් තියෙන කෙනෙක්. උන්වහන්සේ තමන් සතු දේ තමන්ට කියලා තමන් කියන දේ අහන අයට විතරක් දෙනවා කියලා හිටියෙත් නැහැ. හැමෝට එකම බෙදාගත්තා. ඉතින් මේකෙදි අපි වටහා ගන්න ඕන දේ තමයි අපි සතු දේවල් අපි පාවිච්චි කරන්න දෙන්න ඕන අනිත් අයට. යම් කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අපේ ළඟ තියෙනවා නම් යම් කෙනෙක් ඉල්ලනවා නම් අපි සතු දෙයක් එයාගේ යම් පරිහරණයක් සඳහා අපි සතු දෙයක් එයා පාවිච්චි කරන්න කැමති නම් අපි ඒක දිය යුතුයි. හැබැයි අපි වටහා ගන්න ඕන එක දෙයක් තමයි එයා ඒකට යුතු ගෞරවය දෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එයා ඒක සුදුසු විදිහට පාවිච්චි කරයිද නැද්ද කියලා අපි දන්නේත් නැහැ. එයා ඒ දීපු දෙයට සාධාරණයක් කරයිද, එයා ආයසරයක් ඒක නිසි ලෙස පාවිච්චි කරලා දෙයිද නැද්ද කියන විශ්වාසය අපිට නැහැ. හේ ඒ වුණාට අපි දෙවියන් වහන්සේගේ ක්‍රමයට වැඩ කරනවා නම් ඒකේන අපි සතු දේ හරියට පාවිච්චි කළත් නැතත් අපි ළඟ තියෙන දේ බෙදා හදා ගැනීමට අපි කටයුතු කළ යුතුයි. අපි මේව ගොඩාක් එකතු කරගෙන අපි දේවල් ළඟ තියාගෙන මේව ඔක්කොම කොච්චර පරිස්සම් කරගෙන ජීවත් වුණත් අපිට මේ සියලු දේවල් ස්වල්ප කලකින් දාලා අතෑරලා ඉවත් වෙලා යන්න සිද්ධ වෙනවා. ගොඩාක් දේවල් වසර කීපයක් යද්දි ඒවා දිරාපත් වෙලා නැති වෙලා විනාශයට යනවා. ඒ නිසා අපිට අයිති දේවල් කියලා අපි මේ ඔක්කොම ගොඩ ගහගෙන ඒක පාවිච්චි කරන්නේ මං විතරයි මට විතරයි අයිති කියලා දේවල් අපි රඳවගෙන ඉන්න අවශ්‍ය නැහැ. අපි සතු දේවල් අපිත් පාවිච්චි කරන්න ඕන. අනිත් අයටත් යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒගොල්ලොත් පරිහරණය කරපු දෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිසේත් මේක ඔයාට හිඟයක් වෙන්නේ නැහැ. ඒක ඔයාට මේ අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාට ලැබෙන දේවල්, ඔයාට දෙවියන් වහන්සේ අපේන දේවල් ඒවා මොනවත් නැති වෙන්නේ නැහැ. ඒක නිසා දෙවියන් වහන්සේ යමක් ඔබට දීලා තියෙනවා නම්, ඔබ උපයගත්ත යමක් තියෙනවා නම්, ඔබ සතුව අන් අයටත් ප්‍රයෝජනවත් දේවල් තියෙනවා නම්, ගොඩාක් දේවල් ඔයා සතු ගොඩාක් දේවල් දිහා බලන්නකෝ, කල්පනා කරලා බලන්න. ඒවා නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට තියෙන අවශ්‍යතාවන්වලදී සමහර විට ඔයාගේ ඉල්ලයි, සමහර විට ඉල්ලුවේ නැතත් ඔයාට සමහර දේවල් බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් කිතුණුවන් වශයෙන් අපි එකට ජීවත් වෙනකොට, අපි එක සහෝදර සහෝදරයන් විදිහට එකට ජීවත් වෙනකොට කොහොමත් අපි සතු දේවල් බෙදා හදා ගන්න සිදු වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි ඒ ගැන අවබෝධයකින් යුක්තව ක්‍රියා කරන්න ඕන. ඉතින් අපේ මනස මානසික සිතුවිලි වැඩ කරන්න නම් ඊට විරුද්ධ විදිහට අපිට ඕන අපි සතු දේ කොහොම හරි රඳවල තියාගන්න. අපි සතු දේ අපිට විතරක් පාවිච්චියට තියාගන්න, අපිට තව තව දේවල් වැඩි කරගන්න තමයි අපේ මානසික හැඟීම් නම් ගොඩනැගින්නේ. ඒ මානසික සිතුවිලි වල හැටි. හැබැයි ඊට විරුද්ධව අපි ආත්මිකව හැඩගැහෙන්න අවශ්‍යයි. අපි සතු දේවල් බෙදා හදා ගැනීමේ තැනට පැමිණෙන්න අවශ්‍යයි. සමහර විට අපි කැමති අපි සතු දේ බෙදා ගන්න ඒක හොඳට පාවිච්චි කරන කෙනෙක් එක්ක. ඒක වඩාත් යහපත් විදිහට පාවිච්චි කරලා ඒකෙන් අපිට යම්කිසි ලාභයක්ත් ලැබෙනවා නම්, ඒක පාවිච්චි කරන්න දුන්නම එයා හොඳට පාවිච්චි කරලා ආයෙ ගෙනත් දෙනවා නම්, අන්න එතකොට අපිට එයත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. එහෙම හැඟීමක් එනවා. ඒකත් මානසික සිතුවිල්ලක් එක පැත්තකින්. ඒකට හේතුව අපි එහෙම වුණාම අපි සමහරලාට කැමති නැහැ. අපි දෙන දේ වැරදියට පාවිච්චි කරන කෙනෙක් එක්ක අපි සතු දේ බෙදා හදා ගන්න කැමති වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? එහෙම නෙමෙයි. සමහර අය ඔයා සතු දේ හොඳට පාවිච්චි කරයි. සමහර අය ඔයා සතු දේ එච්චර හොඳට පාවිච්චි කරන එකක් නැහැ. ඒ වුණාට දෙවියන් වහන්සේ අපිට කිව්වේ මොකක්ද? උන්වහන්සේ නම් තමන් සතුදී හොඳට පාවිච්චි කරපු අය අතරෙත්, වැරදියට පාවිච්චි කරපු අය අතරෙත් දෙගොල්ලම අතර බෙදා ගත්තා. දැන් අපිට දෙවියන් වහන්සේ මොකද කියන්නේ? ඒ නිසා නුඹලා සතු දේවල් බෙදා ගන්න. ඒ වෙලාවේ ඔයාට සතුටක් දැනේ ඒක හොඳට පාවිච්චි කරා නම්. අනිත් අය ඒ වුණාට සමහර ගොඩාක් අය ඒක එහෙම ඔයා බලාපොරොත්තු වෙන මට්ටමේම පාවිච්චි කරන එකක් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපි හිත
නිවරදි කරගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේට වේදනාව හෝ ප්‍රශ්නය හෝ කියලා ස්වාමිනි බලන්න මං සතු දේ බෙදාගත්තට මේක මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා එක දෙවියන් වහන්සේට කියන්න කියලා ඒ සිතුවිලි ඉවත් කරගන්න ඒ එකකින්වත් අපි සතු දේ බෙදා හදා ගැනීමට බාධාවක් බවට ඒකපත් කරගන්න එපා කවුරුවත් තීරණ ගන්න එපා ආ මෙයා මේක මෙහෙමයි මගේ දේ කඩලා දැම්මා මගේ දේ විනාශ කරලා දැම්මා ඒ නිසා මං ආයෙ නම් මගේ දේවල් බෙදා ගන්න නැහැ කියන තැනට කිසිම කිතුණුවෙක් ඒ තැනට එන්න එපා ආයෙ බෙදා ගන්න සමහර විට ඔයාට ඔයා සතු දේ කෙනෙක් විනාශ කරා වෙන්න පුළුවන් ඒක එයා පාවිච්චි කරන්න ගිහිල්ලා ඒක එයා වැරදියට පාවිච්චි කරා වෙන්න පුළුවන් ඒුණත් ඊළඟ වතාවෙත් Taman සතු දේවල් බෙදා ගන්න. ඒක මෝඩකමක් විදිහට ලෝකෙ අනිත් අයට පෙනේ. මේක අනිත් මිනිසුන්ට මෝඩකමක්. ඒගොල්ලෝ කියයි ඔයාට එක සැරයක් ඉගෙන මේ හරියට තමන්ගේ දේ දීලා ඒක විනාශ කරාමවත් ඔයාට මේ ඒක තේරෙන්නේ නැද්ද? ආයෙ ආයෙත් වා සතු දේවල් දීලා මේ නිකන් විනාශ කර ගන්න හදන කියලා වටපිටාවින් අය යාළුවෝ මිත්‍රයෝ ඒක ඒක දේවල් කියයි. ඒ වුණාට අපි දෙවියන් වහන්සේ වැඩ කළා තියෙන්නේ කොහොමද කියලා බලමු. දෙවියන් වහන්සේ කොහොමද වැඩ කළා තියෙන්නේ? දෙවියන් වහන්සේ ආයෙ බෙදාගත්තා. ආයෙ ආයෙත් ඒක වැරදියට පාවිච්චි කරනවා කියලා දැක දැකත් තාමත් මේ පොළොවට වැස්ස වෙනවා. තාමත් මේ පොළොවට ඉර පායනවා. තාම මේ ගස්වැල් වලින් ගෙඩි හැදෙනවා. ඒ පාවිච්චි කරපු දේ උදෙසා අයිතිකරුවාට ගෞරවයක් දෙන්නේ නැහැ සමහ ගොඩක් වෙලාවල් වල. දැන් අපිත් මේ මිනිස්සු දෙවියන් වහන්සේට එහෙම ගෞරවයක් දීලා නැහැ ගොඩක් තැන්වල. ඒ වුණත් දෙවියන් වහන්සේ නැවත නැවත දේවල් මිනිස්සුන්ට පාවිච්චි කරන්න ඉඩ හසර ලබා දීලා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් අපි දැඩි තීරණ ගන්න අවශ්‍ය නැහැ. මෙයා මේක මෙහෙමයි කරේ. ඒ නිසා මං ආයෙනම් බෙදා ගන්න නැහැ කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ වගේ හිතන්න. ජේසුස් වහන්සේ වගේ හිතන්න තමන්ට තිබෙන දේ බෙදා හදා ගන්න. ඒ වගේම ජේසුස් වහන්සේ හිඟ අවස්ථාවන්වල තමන්ට තිබුණු ස්වල්ප දේ බෙදාගත්තා. කෑම චුට්ටක් තියෙන තැන උන්වහන්සේ ගොඩාක් පිරිසක් එක්ක ඒක බෙදා හදා ගන්න සිතක් උන්වහන්සේට තිබුණා. ඉතින් ඒ නිසාම දෙවියන් වහන්සේ තැන්වල හාස්කම් සිදු කළා. තමන්ටවත් ප්‍රමාණවත් වෙන්නේ නැති සමහර දේවල් ජේසුස් වහන්සේ අනිත්‍යයත් එක්ක බෙදාගත්තා. ඒ පමණක් නෙමෙයි ජේසුස් වහන්සේ තමන්ගේ මුළු ජීවිතය තමන්ගේ මාංශය සහ ලය අය උදෙසා බෙදා දුන්නා. උන්වහන්සේ කිව්වා මේ මගේ රුධිරය නුඹලා උදෙසායි මම මේක වගුරුවන්නේ. මේ මගේ මාංශය නුඹලා වෙනුවෙනුයි මේ මාංශය කැඩෙන්නේ. මං ඒක නුඹලත් එක්ක බෙදා හදා ගන්නවා කියලා උන්වහන්සේ ඒක කිව්වා. අවසානයේ තම ගෞරවයේ තත්වය තමන්ගේ රාජකීයත්වයේ පවා අවසානයේ අපිත් එක්ක බෙදා ගන්න තමයි ජේසුස් වහන්සේ ඉන්නේ. කිසි දෙයක් උන්වහන්සේ තමන්ටම කියලා මේ මගේ මං විතරයි පාවිච්චි කරන්න කියලා නැහැ. උන්වහන්සේ බෙදා හදා ගන්න කෙනෙක්. තමන් ළඟ තියෙන දේ බෙදා ගන්න සිතක් තියෙන දෙවියන් වහන්සේත් එක්කයි අපි වැඩ කරන්නේ. ඒ නිසා අපිත් ඒ තැනට වෙනස් වෙන්න ඕන. ඔබට සමහර තියෙන අත්දැකීම් එච්චර හොඳ දේවල් නෙමෙන් වෙන්න පුළුවන්. ඔයා සතු දේවල් බෙදා හදාගෙන ඔයාට වෙච්ච අසාධාරණකම් ඇති. ඔයා සතු දේ බෙදා ගන්න ගිහිල්ලා ඔයාට ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් ඇති. ඔයා සතු දේ අනිත් අය පාවිච්චි කරලා ඔයාට නැති ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට කඩන් වැටිච්ච වෙලාවල් ඇති. ඒ වුණත් ඔයා ඒකින් අධෛර්යයටපත් වෙන්න එපා. දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වහන්සේ මේ ඔක්කොම දේවල් කරන්න ගිහිල්ලා උන්වහන්සේට කොච්චර නිඳා අපහාස මිනිස්යන් කළා තියෙනවද? ඒ වුණාට තාම බෙදා ගන්නවා. අපිත් එහෙම කරමු. සැබෑ දේව දරුවන් විදිහට Taman සතු දේවල් මොන ප්‍රශ්නයාවත් අද අපි සතු දේ කෙනෙක් වැරදියට පාවිච්චි කළා අපිට ඒ ගැන කනගාටුයි කියලා හිතමු. හැබැයි හෙටත් අපි සතු දේවල් බෙදා ගන්න පුළුවන් අවස්ථාවල බෙදා හදා ගැනීමේ සිත ඇතිව ක්‍රියා කරමු. මේක තමයි පොදුවේ තබා ගැනීම සඳහා අපි වටහා ගත යුතු කරුණු දෙක. පළවෙනි එක අන්සතු දෙයක් අපි ගත්තොත් අපි ඒක නිවැරදිව පාවිච්චි කරන්න අවශ්‍යයි. අනිත් අය කොහොමද කරන්නේ කියලා මේ වෙලාවේ බලබල ඉන්න එපා. ඉස්සෙල්ලම අපි නිවැරදි වෙමු. අපි තමයි නිවැරදි වෙන්න ඕන. තව වෙන කෙනෙක්ගේ දෙයක් ගත්තනම් සමහර විට එයා අපේ දේ හරියට පාවිච්චි කරේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒගොල්ලෝගේ දෙයක් ගත්තොතින් අපි ඒක හොඳට පාවිච්චි කළා එයාට සතුටු හිතෙන විදිහට එයාට ඒක නැවත එයාට ප්‍රයෝජනවත් විදිහට අපි ඒ දේවල්
පරිහරණය කරමු. එතකොට බෙදා හදා ගන්න අනිකුත් අයගේ සිතට ඒක සතුටක් වෙනවා. ඒ නිසා අපි අන් අයගේ දේවල් පරිහරණය කරද්දී ඒක සාධාරණ විදිහට ඉතාම යහපත් විදිහට ඒ අන් අයගේ දේ ගැන ගෞරවයකින් යුක්තව අපේ අවශ්‍යතාවයනුත් ඒකෙන් කරගමු. හැබැයි අපි ඒක හොඳින් ලස්සනට පාවිච්චි කරලා තව කෙනෙක්ටත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඒක පරිහරණය කරමු. ඒක පළවෙනි දේ. ඊළඟ දේ තමයි මොන දේ වුණත් අනිත් අය අපි බෙදාගත්ත දෙයට සාධාරණයක් කරත් නැතත් ඒක හොඳින් පාවිච්චි කළත් නැතත් මොන දේ වුණත් අපි ළඟ තියෙන දේවල් හෙටත් බෙදාගමු. අද අපි ළඟ තියෙන දේ බෙදාගත්තම අපිට ඒකෙන් ප්‍රශ්න ඇති වුණා වෙන්න පුළුවන්. ඒ වුණත් ඒක ලෝකේ මිනිසුන්ට ඒක මෝඩකමක් විදිහට පේන්න පුළුවන්. ඒ වුණාට හෙටත් අපි සතු දේවල් බෙදා හදාගමු. මෙන්න මේ කියන සංකල්ප දෙක නිවැරදිව වටහා ගත්තම තමයි මේ ක්‍රියාපොතේ විස්තර කරන විදිහට දේවල් පොදුවේ තබා ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ. එහෙම නැත්තම් අපි කොච්චර කතා කළත් ක්‍රියාපොතේ විස්තර වෙන මේ සෙනගගේ එකමුතුව වගේ වෙන්න අපිට බෑ. ඒකට හේතුව ඔවුන් තුල තිබුණු ගුණාංග, මේ ප්‍රධාන ගුණාංග දෙකක් තමයි අපි කතා කළේ. මේ දෙක නිවැරදිව වටහා ගන්න ඕන. එතකොට අපිට එකතු වෙලා ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට එකතු වෙලා ජීවත් වෙන්න පුළුවන්. අපිට දේවල් පොදුවේ තියාගන්න පුළුවන්. අපිට ගොඩාක් දේවල් නැති වුණත් අපිට තියෙන දේවල් බෙදා හදාගෙන පරිහරණය කරලා ලෝකෙ අනිත් මිනිස්සුන්ට වඩා මිනිස්යන් ඉදිරියේ ප්‍රිය උපදවන සෙනගක් විදිහට ජීවත් වීමේ හැකියාව තිබෙනවා. මෙන්න මේ නිසා බෙදා හදා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම තමන් සතුදේ බෙදා හදා ගැනීම වැදගත්. ඒ වගේම අනිත් පැත්ත තමයි අන් සතුදේ හොඳින් පාවිච්චි කිරීමත් ඉතා වැදගත්. මෙන්න මේ දෙකම එකට එකතු වුණාම පොදුවේ තබා ගැනීම කියන මේ ක්‍රියාපොතේ විස්තර වෙන මේ ක්‍රියාව අපිටත් අපේ ජීවිතවල කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපේ සමාජවල, අපේ සභාවන්වල, අපේ සෙනග අතරේ අපිටත් මෙන්න මේ කියපු දේ වැඩි අමාරු දෙයක් නෙමෙයි. මේ කියපු දේ අපිටත් කරන්න පුළුවන්. හැබැයි මේ කියපු කාරණා දෙක හොඳින් කල්පනා කරලා ඒ අනුව අපි ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් මේ වෙලාවේ අපි අද ඔබගෙන් සමු ගන්නවා. ඔබට පුළුවන් අපිත් එක්ක කතා කරන්න සතිය දවස්වල උදේවරුව තුල අපේ දුරකථන මාර්ග විවෘතව තිබෙනවා. ඒ වගේම සබත් දේව මෙහෙයන් වල නමස්කාරයක් එකතු වෙන්න ඔබට පුළුවන්. මේ වීඩියෝ එකට යටින් දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ඒ WhatsApp කණ්ඩායම් වලට එකතු වෙන්න. එවිට ඔබට අපි සමග සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. මේ මොහොතේ අපි ඔබගින් සමු ගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.